රාශි චක්‍රයේ පස්වන රාශිය ලග්නාධිපති සූර්යයා හෙවත් රවි ග්‍රහයා වූ සිංහ ලග්නය. සිංහ ලග්නය වෙන්නේ ආයුබෝවන්. ඉතින් 2022 උදා වුණා. ඔන්න දැන් ඒ කියන්නේ මාස 8ක් ඉවරයි. ඒ කියන්නේ මාසෙ අවුරුද්දෙන් 3න් 2ක්ම ඉවරයි. ඔන්න අන්තිම මාස 4 තමයි මේ ආරම්භ වෙන්නේ සැප්තැම්බර් මාසයේ 9 වෙනි මාසෙන්. ඉතින් අද අපි කතා කරන්න යන්නේ කොහොමද මේ සැප්තැම්බර් මාසය සිංහ ලග්න හිමියෝ ඔබට කියලා. ඉතින් ඔබ දන්නවා මගේ ලග්න පලාපල කතනය තුළ ලග්න පලාපලට අමතරව කොහොමද මේ ජ්‍යොතිෂයේ තියෙන වැදගත්ම පැත්ත උපයෝගී කරගනිමින් ඒ තුළ තියෙන අසුභකාරී තත්ත්වයන් සුභ කරගනිමින් සියල්ල සුභ කරගනිමින් මාසෙම සැප්තැම්බර් මාසෙම සුභ කරගන්නේ කොහොමද කියලා තමයි මම කතා කරන්නේ. ඒ නිසා මගේ කතා බහ ටිකක් දීර්ඝ වෙවි. ඉතින් ලග්න පලාපල පමණක් බලාපොරොත්තු වෙනවා ඉන්නවනම් මේ YouTube එක තුලම ගත්තොත් දක්ෂ ලයිවක්ඥ ජ්‍යොතිෂවේදීන් රසක් ඉන්නවා. ඉතින් ඒවා අහන්න මෙතනදී ලග්න පලාපල විතරක් බලාපොරොත්තු වෙන්න එපා. මගේ මම උත්සාහ කරන්නේ මේ ජ්‍යොතිෂයේ තියෙන වටිනාම දේ උපයෝගී කරගෙන වෙන්න තියෙන දේ කලින් දැනගෙන නරක දේවල් වෙනස් කරගනිමින් යන ගමනක්. ඉතින් ඒක වැදගත් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඉන්නවා කියලා මම දන්නවා. ඒ අය වෙනුවෙන් තමයි මේ වැඩසටහන කරන්නේ. ඉතින් මිනිත්තු 20ක් 30ක් අතර කාලයක් ගත වෙනවා. කාලය ඉතින් මාසයක් උදෙසා මිනිත්තු 30ක් වැය කරා කියලා ඔබ වෙනුවෙන් කිසි ගැටලුවක් නැහැ. ඉතින් මම කිසිම ප්‍රයෝජන නැතුවයි මම මේ දේව කරන්නේ. මගේ ආත්ම තෘප්තිය සඳහා පමණයි. මම මගේ ටෙලිෆෝන් නම්බරයක් සඳහන් කළ නැහැ. මම ඔබගෙන් මුදල් අරගෙන මම කේන්ද්‍ර බලන්නේ නැහැ. ඒත් එක්ක මේ YouTube එකෙන් හම්බ කරන්නේ නැහැ. ඒක මගේ නෙමෙයි, මේ වෙන චැනල් එකක්. ඒ චැනල් එක කරන කට්ටියකින්. ඒ නිසා මට තියෙන එකම තෘප්තිය ඔබගේ සාර්ථක භාවය. මේ වැඩසටහන අහලා එක්කෙනෙක් හෝ ගොඩ යනවා නම් තියෙන කවුරු හරි එක අනතුරකින් හරි මිදෙනවා නම් අන්න ඒක තමයි මට ලැබෙන ලාභය සහ එකම සතුට. ඒක නිසා අර ඔබ බලාපොරොත්තු වෙන සාමාන්‍යයෙන් අර සාම්ප්‍රදායික ලග්න පලාපල කතනයක් නම් ඒක මගෙන් බලාපොරොත්තු වෙන්න එපා. සමා වෙන්න ඒකට. ඒත් එක්කම අපි කතා කරමු දැන් එහෙනම් කොහොමද සැප්තැම්බර් මාසයේ සුභ කරගන්නේ කියලා. සමහරවහයි කොහොමද මේ ජ්‍යොතිෂය කියනකින් දැනගන්න වෙනස් කරන්නේ කියලා. වෙනස් කරගන්න පුළුවන් සියලු දේ. මොකද අපි මම සරල උදාහරණයක් ගන්නම්. ඔබ වහී කියලා ඔබ දැනගත්තොත් ඔබ කුඩයක් අරන් ගියොත් ඔබට වැස්සේ නොතුමී යන්න පුළුවන් නේද? අන්න ඒ වගේ තමයි ජ්‍යොතිෂ තුලත් ඉදිරිදි වෙන්න තියෙන අහිතකර අසුභ දේවල් දැනගත්තොත් අපිට ඒවට ඔළුවෙන් බුද්ධියෙන් වගේම උපක්‍රමශීලී පිළිවෙත් කරමින් ගමන යන්න පුළුවන්. ඉතින් සිංහ ලග්න හිමියන්ගේ ලග්නාධිපති වන්නේ රවි. රවි ග්‍රහයා සිකුරු සමග සංයෝග වෙයි. ලග්න භාවයේ ඉන්න ගමන් තමයි මේ මාසය ආරම්භ කරන්නේ. ඒ වගේම බුධ දෙවැන්නේත් තැන්පත් වෙලා ඉන්නවා ධනස්ථානේ. ඒ වගේම තුන්වැන්නේ වික්‍රමස්ථානේ චන්ද්‍රයා සහ කේතු සංයෝග වෙලා ඉද්දී, හයවැන්නේ ශනිද, අටවැන්නේ බාධක ස්ථානේ ගුරුද, නවවැන්නේ රාහු, දසවැන්නේ කුජ. ඔන්න ඔහොම තැන්පත් වෙලා ඉඳි තමයි මේ මාසය ආරම්භ වෙන්නේ. මේ ආරම්භය ගැන කියන ඊපස්සේ මාසෙම දදී ග්‍රහ මාරු සිද්ධ වෙලා ඒ ඉන්න තැන් වෙනස් වෙනවා. නමුත් මේ මාසය ආරම්භ වෙන වෙලාවේ තත්කාලේ එහෙම තමයි ග්‍රහ තිත්තම සටහන් වෙන්නේ. ඉතින් බැලු බැල්මට මුලින්ම අපි වැඩිම බලාපොරොත්තු වෙන්නේ කොහොමද මාසය තුළ අපි නිරෝගීකම පරමලාභය කිව්වට ඇත්ත වශයෙන්ම දැන් මේ තරංකාරී ලෝකය තුළ මුදල් නැතුව බෑනේ කිසි දෙයක් කරන්නනේ. එහෙනම් ඔබ බලාපොරොත්තු වෙන මට කොහොම ලැබෙයිද ධනයක්, කොහොම ලැබෙයිද මගේ රැකියා කටයුතු ව්‍යාපාර කටයුතු සාර්ථක වේවිද, ඕකනේ අංක එකේ බලාපොරොත්තුව තියෙන ගොඩාක් දෙනෙක්ගේ බහුතරයේ හැමෝගෙම කියලා කියන්නේ. ඉතින් ඇත්ත වශයෙන්ම කිව්වොත් මේ කාලය ඔබට ලැබින් අතින් ධනය අතින් අතිශයෙන් යහපත් කාලය. ඇත්තට මේ කාල පරතසය ගොඩක් දැන් ඔය තිබිච්ච දැන් ඒක ඔබට පේනවත් ඇති සමහර විට තරමක් දුරට ඔන්න තිබුණට ඔළුව උස්සන්න පුළුවන් තත්ත්වයක් ඇති වීගෙන නැහැ. හැබැයි මේක తాවකාලිකයි. ඒක මතක තියාගන්න. දැන් මේක මේ කයිවාරුවක් ගන්නවා කියලා හිතන්න එපා. ඔය දැන් මාස ගානක් තිස්සේ, අවුරුදු ගානක් තිස්සේ ඔය රටේ යන තත්ත්වය බල බල ගොඩාක් කටිය කිව්වනේ මේ ආහාර හිඟයක් එනවා, මේක මෙහෙම වෙනවා කියලා. කියන්නේ කණ්ඩම නැතු වෙනා මිනිස්සුන්ට ඔබ මගේ පරණ ලග්න පලාපල ආරම්භාන්න මං හැම වෙලෙම කිව්වා නෑ. එහෙම ඔය කියන තරම්ම තද බල සාගතයක් එන්නේ. පුංචි පුංචි අපහසුතාවල් වැඩි වෙනවා, ආර්ථික ගැටලුත් එක්ක යනවා. නමුත් අර මිනිස්සු බඩගින්න මැරෙන තත්ත්වයක් රටතුළු උදා වෙන්නේ නැහැ කියලා. ඒ ඔක්කොම අර වෙනත් 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 දේවල් තුළ මිනිස්සුන්ගේ බය කරන්න හදපු කාරණා. ඒක නිසා මේ පිම්බීම, මේක පිම්බීමක් එකකින් පවුකාර කරන් තියෙන ඉතින් අපේ මිනිස්සුන්ගේ හැසිරීම සහ මේක පාලනය කරන පුද්ගලයෝ අපි නිධානයක්නේ මේ රට. ඒනවා නිධානයක් කොට අපි හිඟාකාන එක නිදියන එකනේ අපි කරන්නේ. ඒක නිසා එහෙම දෙයක් මේ රට වෙන්නේ නැහැ. ජනවාරි 18න් පස්සේ තරමක් දුරට තවත් ඔලූසන්ඩ බලાવી. නමුත්
මේ පෙන්නන දේ නම් මේ තියෙන දේ නම් මේ දැන් යමක් පේනවනම් ඒක తాවකාලික අර අපිට දෙන ලොසින්ජර් එකක් පමණයි සීනි බෝලයක් පමණයි ඒක නිසා හැමදේම හරි ගියා කියලා ලොකුවට හිතන්න යන්න එපා තව ප්‍රශ්න තියෙනවා නමුත් අර මං කියපු විදිහට සහතිකන ඔය ආහාර කන්න නැතුව මිනිස්සු මැරෙන දවසක් කන්නම නැති වෙන කාලයක් එන්නේ නැහැ මේක මොකද මේ පොළවේ දවස් 305න් දවස් 180කට වඩා වැස්ස ලැබෙනවා මේ පොළවේ විසික් කරන මේ දණ්ඩක් උනත් දලු දාලා පැලන එකින්ද ඒ වගේ දේවල් සිද්ධ වෙන්නේ නැහැ බය වෙන්න එපා ඉතින් අපි ලග්නය ගැන කතා කරොත් ඒක නිසා ඔබට මේ කාල සීමාව තුළ ඔබගේ ආදායම් තත්ත්වය ඔබගේ ලැබීම් ධනය පැත්තෙන් තරමක් දුරට දියුණුවක් ඉහළ යාමක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කාල සීමාව මේ සැප්තැම්බර් මාසය තුළ විශේෂයෙන්ම සැප්තැම්බර් මාසේ මුල් සති දෙක තුන අතර දින 16 17 වගේ කාල සීමාව තුළ ඔබට ඔබගේ රැකියා කරන ස්ථානය තුළ විවිධ වගකීම් පැවරෙනවා මේ වගකීම් තුළ ඔබට එයත් ඔබගේ ධනය ඉහළ නංවා ගැනීමට අවස්ථාව ලැබෙනවා එහෙම මේ අතිරේක ආදායම් මාර්ග ඔබට ලැබෙනවා මේ මාසෙන් පස්සේ ඒ කියන්නේ මුල් සති දෙක තුනෙන් පස්සේ ඔබගේ ආදායම හොඳ මට්ටමට ඉහළ යනවා මේ කාලේ සිංහ ලග්නමියන්ට කාලෙකින් මේ වගේ තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ ඒක නිසා මේ වෙලාවේ මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ලැබුණා දැන් වෙනතර වඩා කීයක් හරි වැඩිපුර ලැබෙද්දි ආයේ ඇති කියන මට්ටම ඉඳලා කරන්න එපා මේ වෙලාවේ පුළුවන් තරම් උත්සාහ කරන්න මේ වෙලාවේ ඔබ යම්කිසි ආකාරයකින් අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න මොකක් හරි ආදායම් මාර්ගයක් සකසා ගන්න ජීවිකාවක් කරන්න ඉන්නවනම් නැත්නම් අලුතෙන් රැකියාවකට හරි ආයෙදුම් කරන්න ඉන්නවනම් මේ වෙලාවේ ඉතාමත්ම සුවිශේෂයි. හින්ද බය නැතුව මේ වෙලාවේ ඒ දෙයට යන්න. හැබැයි මම කියන හැමදාම ඔබ ව්‍යාපාරයක් හරි මොහක් හරි දෙයක් කරන්න පටන් ගන්න නම් මගදී අතාරින්න බලන්න මේ ස්ථාවරේ මම මේක කරනවා කියලා ස්ථාවරය විශ්වාසය ඇති කරගන්න. විශ්වාසය ඇති කරගන්න ඕනේ ඔබේ කරන දේ ගැන හොඳ දැනුමක් ඇති කරගන්න. ඒ ගැන හොඳට හොයලා බලන්න. හොයලා බලලා ඔබ ඒකේ තියෙන ඔබට වෙන්න පුළුවන් අඩුපාඩු තැන් ඔබට වරදින්න පුළුවන් තැන් ඔබට කොහොමද මේකෙන් ගැටලුවක් ඇතුණුත් ඇති වෙන්නේ අන්න ඒව ගැනත් හොඳට හොයලා දන්නයිනුත් අහලා ඊට පස්සේ ඔබ තීරණය කරන්න හරි මට මේ ඉලක්කයට යන්න පුළුවන් මේක මට කරන්න පුළුවන් මේකේ තියෙන ගැටලුකාරී තත්ත්වයට මට මුහුණ දෙන්න පුළුවන් මම ඒ ගැන දැනගන්න යන්නේ ඒක නිසා මම ඒක ගැටලු ඇති නොවෙන්න මට වග බලා ගන්න පුළුවන් කියන ස්ථාවරත්වය සහ ස්ථීර සිතවිල්ල සහ අදිෂ්ඨානය ආවට පස්සේ වැඩේට බහින්න ඒකට පුංචි කාලයක් ගන්න කිසි ගැටලුවක් නැහැ මං කිව්වේ ඔබට මෙන්න මේ කාල සීමාව තියෙනවා විශේෂයෙන්ම ලබන මාසේ ලබන අවුරුද්දේ ජනවාරි දක්වාම ඔබට ලෑස්ති වෙන්න කාලයක් තියෙනවා හැබැයි වැඩි කාලෙ නාස්ති කරන්න පුළුවන් කාලය කියන දේ වටිනාකම ඔබට දැනෙන දවසක් එනවා ඒක නිසා වැඩි කාලයක් ගන්න නැතුව මේ මාසය හොඳටම ඇති මේ මාසය තුළ ඔබට ක්‍රියාත්මක වෙන්න පුළුවන් මේ මාසය ඔබට ඇත්තම අතිශයම සුබයි පුංචි පුංචි ගැටලුකාරී තත්ත්වයන් තියෙන මේ ආසනීප තත්ත්වයන් සෞඛ්‍ය තත්ත්වයන් හැරුණකොට අනිත් හැම පැත්තෙන්ම ඔබට යහපත්. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඔබට මේ හවුලේ කරන වැඩ කටයුතු නම් මේ කාලේ කරගන්න හරි අමාරුයි. හවුල් කටයුතු කරද්දී එක්කෝ රැකියා ස්ථානයේ හෝ වේවා පිරිසක් එක්ක කටයුතු කරන් යද්දී පොඩි අඩදම්බර ඇති වෙනවා. ඔබ පොඩ්ඩක් මේ නොහික්මුණ ස්වභාවයෙන් හැසිරෙන්න බලනවා. රණ්ඩුවට බරයි. පොඩි වචනයක් එහාට මෙහාට එන්න බෑ. ඔබ ඉක්මනින් කේන්තියටපත් වෙනවා. ඒක නිසා කරන්න අමාරුයි. ඔබ නිකන් විහිං හතුරු නිර්මාණය කරගෙන තත්ත්වයක් පෙන්වන්න කරන රැකියා ස්ථානය තුළ ව්‍යාපාර කරන තුන ඔබ සේවකයන්ට වෙනතට වඩා ටිකක් සරපරුෂ අන්දමින් සලකන්න ගන්නවා. ඒ තුළ ඔන්න අවශ්‍යදායක තැනක් මම කියන්න උත්සාහ කරන. ඒක වෙනස් කරන්න ඔබට බැයිද? පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඔබට කේන්ති යනවා ඔබ කල්පනාවෙන් ඉන්න. ඒ කල්පනාවෙන් ඉඳලා කේන්තියක් හිතර එද්දීම මතක් කරනවා මේ වෙලාව මට එච්චර මේ පැත්තෙන් හොඳ නෑනේ. මම ඇයි කේන්ති ගන්නේ? හරි. වැරද්ද මගේ නොවෙන්න පුළුවන්. වැරද්ද වෙන කෙනෙක්ගේ වෙන්න පුළුවන්. නමුත් මම පොඩ්ඩක් ඉවසලා මේක එයාට වෙන විදිහට කියලා බලනවා. ටිකක් හොඳින් කියලා බලනවා. අන්න එහෙම කතා කරලා බලන්න. ඉවසලා බැරිම දැනත් ඉවසන්න කියලා කතාවක් තියෙන්නේ. අන්න මේ කාල සීම තුළ සිංහ ලග්නෙම ඉවසන්න. මොකද ඉවසීම තුළ ඔබට ඉතාමත්ම ජයග්‍රහයි දෙයක් පේන මානේ තියෙනවා. මොකද ඔය පිරිස ඔබ තරහ කරගත්තොත් ඔබගේ ගමනට ඔවුන්ගෙන් බාධාවල් සිද්ධ වෙන්න පුළුවන්. නැත්තම් ඔබට තියෙන සහය අඩු වෙන්න පුළුවන්. හැබැයි ඔබ ඔවුන් එක්ක ඔවුන්ගේ වැරද දැකලත් ඒක පෙන්වා දීලා හරි ඔහොම තමයි මිනිස්සුන්ට වැරදි වෙනවා ආයෙ නොවෙන්න වගේ බලන්න ඔය වගේ හිතට දැනෙන විදිහට කතා බහ කරන්න පුළුවන් උනොත් අර උපක්‍රමශීලී වුණොත් ඔබව අර කියපු ජයග්‍රහ ඉලක්කයට ඔවුන් ඔබ ඔසවා ගිහින් තබාවි. හැම වෙලෙම ඔබ වෙනුවෙන් ඔවුන් පෙනී සිටීවි. ඒක නිසා අන්න ඉවසීම අනිවාර්යයෙන්ම අංක 1. ඒක අමතක කරන්නම එපා. ඒත් එක්කම අපි ගත්තොත් දැන් මේ වෙලාවේ ඔබ රැකියා ස්ථානය තුල
සමනතා ඇති කර ගැනීමේදී විශේෂයෙන් මේ විරුද්ධ ලිංගිකයන් සමග කටයුතු කිරීමෙන් අතිශයින් ප්‍රවේශම් වෙනවා මොකද අර අනියම් ආකාරයේ බලාපොරොත්තු ඇති කර ගැනීම මේවා තුල ක්‍රියාත්මක වීම තුල ඔන්න අර ඔබට තවත් ආකාරයක පුංචි බාධාවල් සිද්ධ කරගන්න ඉඩ තියෙනවා පසුකාලීනව දැම්මම නැතත් ඒවල ප්‍රතිඵල පසුකාලීන ලැබෙද්දී ඔබට මානසිකව වගේම අර ඔබගේ දැන් ඔබ සාමාන්‍ය ඔබගේ ප්‍රතිරූපයට පවා පුංචි පුංචි හානි සිද්ධ වෙන ගැටලුකාරී තත්ත්වයන් පෙන්නුම් කරන මේ වෙදරට සිංහ ලග්නෙ මේ කාල සීමාව තුළ පොඩ්ඩක් ලස්සන වෙලා පෙන්වන්න අඳින පළඳින ඉරියව වඩා වෙනස් කරලා පෙන්වන්න ටිකක් ලස්සනයි කියලා ලෝකෙට පෙන්වන්න පොඩ්ඩක් අර මොඩ් වෙන්න කියලා අපි කියන්නේ අන්න ඒකට ගොඩාක් කැමති පෙළඹෙන කාලයක් අන්න ඒක නිසාම චුට්ටක් එහෙමෙන් ආකර්ෂණ චුට්ට චුට්ට වැඩි වෙනවා අන්න ඒ ආකර්ෂණය හරි ආකාරයෙන් ප්‍රයෝජන ගන්න උපක්‍රමශීලී වෙන්න කපටි වෙන්න කියලා නෙමෙයි මම මේ කියන්නේ උපක්‍රමශීලී වෙන්න කියන්නේ ඔබට ඔවුන් සමග ඇති ගනුදෙනුව කුමක්ද ඔවුන් නැත්තේ වෘත්තිමය ගනුදෙනුවක් නම් ඒ වෘත්තිමය කටයුතුවලද ඔබ නිරත වෙන්නේ එයින් හැයාගේ පුද්ගලික ගනුදෙනුවලට පාර හදාගන්න වෙලාව නෙමෙයි මේක අන්න ඒක හන්දර සැලකිලිමත් වෙන්න එච්චරයි ඉතින් මේක මහා දෙයක් නෙමෙයි මිනිස්සුෙකුට සැලකිලිමත් නෙමෙයි මම කියපු දේ ඔළුවට තියාගන්න එතකොට ඔබට ඕක මතක් වේවි ඒ අවස්ථාවේ ආ මෙහෙම දෙයක් කිව්වා නේද මම පොඩ්ඩක් ප්‍රවේශම් වෙනවනේ මේ කාලේ මොකද අර ලැබෙන්න තියෙන ඔබගේ ජයගහන ඔබට දැන් මම කිව්වේ ධනෙනුත් ඉහළ යන්න පුළුවන් ඒ වගේම ඔබට ටිකක් අර තාන්න මාන්න වලින් අන්න ඒවල ඉහළ යන්න පුළුවන් ඒ තත්ත්වයන් වලට බාධා කරගන්න ඔබේ චරිතයට තියෙන කැලැල්ල ඇති කරගන්න එපා කියලා මම කියන්නේ පැහැදිලි ඇති ඔබට ඒ වගේ ගත්තම දැන් ව්‍යාපාර වලට යමු වෙලා ඉන්න ව්‍යාපාර කටයුතු කරන දැනටත් කරන සිංහ ලග්නෙමියන්ට මේ කාල සීමාව තුළ හොඳ බුද්ධියෙන් වැඩ කරොත් ඔබට ජීවිතේ අමතකම නොවන මාසයක් වෙනවා මේ 2022 සැප්තැම්බර් මාසය. මොකද හේතුව ඔබ අද කරන දේ සම්පූර්ණයෙන්ම කණපිට පෙරලා ගන්න පුළුවන්. කණපිට පෙරනවා කියන අදහස් කරන්නේ විහපත් පැත්තට. ඔබ අද රුපියල් ලක්ෂක ලාභයක් බලාපොරොත්තු වෙලක් කරා නම් ඔබට මේ පෙරලෙන සහ මේ දේ තුළ ඔබට ලක්ෂ 5ක 10ක දසගුණයකින් විතර මේ ඔබේ ලාභය වැඩි කරගන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඊටත් එහා ගියාම මේ කරන ව්‍යාපාරට අමතරව තව ව්‍යාපාරයක් ඔබට ආරම්භ කරන්න හිතන කාලයක් පටන් ගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. අර මං කිව්වා වගේ හැබැයි හොඳට හොයලා බලලා වැටෙන්නේ නැතුව යන නැත්නම් දෙකම නැතුව යනවනේ. අන්තිමට මේක පාඩුවේදී අරකින් අදින්න ගන්න අන්න එහෙම කවදාක්වත් කරන්න එපා. මං කියව එක සැලසුමක් තියෙන්නම ඕන. අපේ රටේ මිනිසුන්ට වැරදුනේ සැලසුමක් නැතිකම නිසාවමයි. ඒ නිසා සැලසුමක් ඇතුව කටයුතු කරන්න අපිට අදාළ නැහැ කිසිම කාරණයක්. මේ ආර්ථිකය කඩාවැටීම රට තුළ ආර්ථික මේ වශයෙන් කඩාවැටීම හරි දක්ෂ ව්‍යාපාරිකවට අතිශයින්ම හොඳ කාලයක්. ඒ කියන්නේ මේ කපටිකමට රුපියල් 100ට විකුණන තැන රුපියල් 500ට ගණන් වැඩි කරන එක ඒක නෙමෙයි. නෑ. සාමාන්‍ය ව්‍යාපාරිකයන්ට අතිශයින්ම හැපයි. මොකද දැන් අසාමාන්‍ය ව්‍යාපාරිකයන් මේ කාලේ කරයි මිනිස්සු නැති හින්දා ගණන් හැබැයි ওই ප්‍රශ්නේ ඉවරුණ ගමන්ම මිනිස්සු ඔවුන් තමයි අපිට ඒ කාලේ වැඩිමිලට වික්කේ මෙහෙමයි අපිව මරාගෙන කෑවේ කියලා ජීවිතේට එන්නේ. හැබැයි මේ කාලෙත් ඔබ යම්කිසි සාධාරණ විදිහට යමක් කරොත් ඔබට හැමදාම කතා කරා මොනවාන තරමනුස්සය විතරයි අපිට සාධාරණ විදුන්නේ. දැන් හොඳ උදාහරණයක් ගන්න පොඩි නම් මම හැමෝටම කිව්වා මේ කාලේ වැඩිම කතාබහ වෙන මාතෘකාව මොකද්ද? මේ බිස්කට්. බිස්කට් වල මිල වැඩි කරලා මේක ඇත්තම ඔබට මට බැලු බැල්මටම පේනවා. මේක මේ උද්දමනේ හෝ වේවා ඩොලරේ යගේ හෝ ආර්ථික ගැටලු හෝ වේවා ඒ හැම දෙයකටම නිද උදෙසා වැඩි වෙන මිල නෙමෙයි ඊට වඩා මෙතන තියෙනවා හිතා ගන්න බැරි විදිහේ අර අසාධාරණ මිල වැඩි කිරීමක් අවස්ථාවාදී ලෙස අවස්ථානුකූලව කරපු දෙයක් කියලා. එහෙමනම් ඔබ බ්‍රේකරියක් කරන කෙනෙක් හෝ ඔබට දක්ෂ ලෙස ඒ කෑම හදන්න පුළුවන් නම් ඔබට පුළුවන්නේ හොඳ ගුණාත්මක බිස්කට් එකක් හදන්න සුළු පරිමාණයෙන් පටන් ගන්න. පටන් අරන් ඉස්ලාම ඔබේ ප්‍රදේශයෙන් පටන් අරගෙන අර වෙනදා රුපියල් 25 තියෙති මාරේ බිස්කට් පැකට් දැන් රුපියල් 100යි 110යි කියනවනම් ඔබට ඔක රුපියල් 60 70 වට දෙන්න පුළුවන් වෙන විදිහ හදාගත්තොත් මේ වෙලාවේ දෙමාපියෝ හරි අසරණයිනේ. තමන්ගේ දරුවන්ට හොඳම දේ දෙන්න උත්සාහ කරන මේ වෙලාවේ බිස්කට් පැකට් එකක් අඩුවල තියෙනනම් අනිවාර්යෙන්ම අරන් යනවා. අරන් ගිහලා බලලා මේකේ ක්වොලිටි එක තත්ත්වේ හොඳ නම් හැමදාම ගන්නවා. එක උදාහරණයක් විතරයි මම කිව්වේ හැමෝටම බිස්කට් හදන්න කිව්වේ නෑ. සමහරු එහෙම තේරුම් ගන්න ඉන්න එකයි අර එක එකනේ මානසික මට්ටම නුනේ මෙයා ඒගොල්ලෝ තේරුම් ගන්නෙ. අන්න ඒක උඩ ඉතින් ඒක ලොකුවට හිතිය යුතු නැහැ ඔබ. අන්න ඒ වගේ උදාහරණ තියෙන ඕන තරම් උත්සාහ කරලා බලන්න අපිට පුළුවන්. මේ අපි මෙහෙම මෙහෙම වෙන්න ඕන જાතියක් නෙමෙයි අපි. හැම කෙනා මේ රටේ මොනවාද නැත්තේ කියන්නේ. අනිත් රටවල පොල් කටු 10ක් ගන්න ඒගොල්ලෝ වැය කරනවා අපේ මුදල් රුපියල් 10,000 මේ eBay හරහා අපේ රටේ මිනිස්සු කොච්චර වෙලදාම් කරනවද? මේ අපේ මේ
කෙහෙ කරන කපලා විසි කරලා දාන කෙසෙල් බඩේ ග්‍රෑම් 300ක් 400ක් මන් දැක්කා. අපේ මුදලේ රුපියල් 1000කට 2000කටත් එහා තියෙනවා. කරපිංචා ග්‍රෑම් 100 රුපියල් 8000 9000ට තියෙනවා. ඉතින් ඇයි අපි ඒවෙන් ප්‍රයෝජන ගන්න නැත්තේ? ඉතින් ඔබ බලන්න දැන් මම මේ වැඩසටහන් මාලාවක් අරන් ගියා. දැන් ලග්න 6ක් විතර 6ක් හෝ 5ක් දාලා ඇති. සිංහ ලග්නන් තාම දාන්න බැරුව ගියා. මං අනිවාර්යෙන් පොරොන්දු වෙනවා සැප්තැම්බර් පළවෙනි සතිය දෙවෙනි සතිය වෙද්දි ඔය වීඩියෝ ටික ඔක්කොම දාලා ඉවර කරනවා. ඒක මං කියනවා ඕනම ලග්නයකට, කියන්නේ ඔබේ ලග්නය අනුව ඉක්මනින් දියුණු වෙන, ඉක්මනින් පොහසතෙක් වෙන ආකාර, ජීවිතේ වටන්න බැරි විදිහට පොහසතෙක් වෙන්නේ කොහොමද කියලා. මේක මේ මැජික් එකක් නෙමෙයි මම කියන්නේ. මේ පොළොවේ පය ගහලා කරන්න පුළුවන් කාරණාවක්. අන්න ඉදිරියේදී වැඩසටහන වෙටයි අනිවාර්යෙන් බලන්න. ඒක නිසා මම මේ ව්‍යාපාර ගැන ලොකුවට ඔබට කියන්නේ නැහැ. මම ඔබට ඉලක්කයක් පෙන්වනවා. මෙන්න මේ දේවල් කරන්න, මේ විදිහේ දේවල් කරන්න කියලා. ඒකේ ඒවා හරි සරලයි. මේ මහා ලොකුට ලක්ෂ ගණන් ණය වෙලා අතේ තියෙන සොච්චම වියදම් කරන් කරන දෙයක් නෙමෙයි. ඇත්තටම අතින් සත පහක්වත් වියදම් කරන පුංචි පුංචි වියදම් කියන දන් අරනහම ලොකු වියදමක් නැතුව මේක ආරම්භ කරන්න පුළුවන්. හැබැයි ඔබට කෝටිපතියෙක් වෙන්න පුළුවන් මාර්ග ටිකක් මම පෙන්නනවා. මම දැනට ලග්න පහක් විතර දාලා ඇති. ඒ ලග්න හිමියෝ ඉන්නනම් බලන්න සිංහ ලග්නත් මම පොරොන්දු වෙනවා. සැප්තැම්බර් මුල් සති දෙක ඇතුළත අනිවාර්යෙන්ම දාලා ඉවර කරනවා. ඒ නිසා උත්සාහ කරමු අපි ගොඩ යන්න. ඒක තමයි මටත් තියෙන එකම සතුට. ඔබ ගොඩ ගියොත් මගේ වචනයක් අහලා ගොඩ ගියා කියන්නේ මට ඒක ලොකු සතුටක්. ඒකමයි. ඉතින් ඔයත් එක්කම අපි මේ පෞල් ජීවිත ගැන කතා කරොත් මේ ලාවේ සිංහ ලග්න හිමියෝ ඔබට මෙහෙම දෙයක් තියෙනවා. පෞල් තුළ ඔබ පොඩ්ඩක් ඉක්මන්කාරී, ආවේගශීලී, ඉක්මනින් කේන්ති යනවා, ෂණයෙන් කෝපයටපත් වෙනවා. අන්න ඔය වගේ තත්ත්වෙ තන එකට ඔබට කාර්යබහුලද රැකියාව කරනවා, ව්‍යාපාරය කරන තැන ඔබගේ ජීවිකාව තුළ ඔබගේ කාර්යබහුලත්වය කෙලින්ම ගෙදරට බලපෑමක් ඇති කරනවා. ඒ තුළ ඒ කාර්යබහුලත්වය සහ ඒන තත්ත්වය ඔබ ගෙදරින් පිට කරන්න උත්සාහ කරනවා. ඔබට නිතර කේන්ති යනවා. ඔබ ගෙදර ඇත් එක්ක නිතර ගෙදර අයට බයිනවා, අඩදබර ඇති කරගන්නවා. ඉතින් මේ තත්ත්වය පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න හොඳට හිතන්න. කියන්නේ වැඩ කරන ස්ථානය තුළ තියෙන දේවල් වැඩ කරන ස්ථානය තියලා එන්න. ගෙදර දේවල් ගෙදර තියලා යන්න. හරි, ඒක මෙහෙමයි. මිනිස්සෙක් වශයෙන් ඉතින් මානසිකත්වය අනුව මම දන්නවා ඒක කරන්න අපහසු කාර්යයක් කියලා. නමුත් ඒක කරන ක්‍රමයක් මේ අවසානයේ කියන පිළිවෙත්වල මම කියනවා. ඒක කරන විදිය ගැන ඒක කරගන්න පුළුවන්. නමුත් ඔබ මෙහෙම කරන්න. ඔබට ඒක පාලනය කරගන්න බැහැ නම් ඔබ අපේ අයනේ මේ ගෙදර ඉන්නේ, මගේ අයනේ ඉන්නේ ගෙදර. ඒගොල්ලොත් එක්ක කතා කරන්න. කතා කරලා කියන්න මට මේ කාල සීමාව තුළ පොඩ්ඩක් කාර්යබහුලයි, වැඩ කරන තැන් වලත් පොඩ්ඩක් පීඩනය වැඩි. ඉතින් ඒකින්ද මට ගෙදර ආවහම ඔයාලත් පොඩ්ඩක් කතාබහ කරද්දි ඉතින් මට පොඩ්ඩක් කේන්ති යනවා වැඩි. ඒක මාව පොඩ්ඩක් තේරුම් ගන්න උත්සාහ කරන්න මෙතන. මොකද මමත් මිනිස්සෙක් වන්න ඔහොම පොඩ්ඩක් ඒගොල්ලොත් එක්ක කතා කරන්න. කතා කළ ඒගොල්ලන් ඔය කියන්නේ. එතකොට ඒගොල්ලෝ ඔබට සහාය වේවි. ඒගොල්ලෝ ඔබව ගැනීම ඉවසාවි. ඔය ප්‍රශ්න විසඳගන්න තියෙන සරල ක්‍රමෝව නැත්තම් බොරුවට පවුල් කඩාගෙන ඊට පස්සේ යන්න අර වශීගුරුකම් කාර්යාව වරු තුනෙන් කරලා දෙනවා. එතනට ගිහිල්ලා වශී කරගන්න අනේ මගේ පවුල නැවත එක්කාසු කරලා දෙන්න කී කිය ලක්ෂ ගණන් වියදම් කරනවා. බොරුවට අහු වෙන්න ඕනේ නැහනේ, රැවටෙන්න ඕනේ නැහනේ. ප්‍රශ්නයක් තියෙන දේ කතා බහ කරන්න සරලව, කේන්ති වෙන්නේ මේ සරලව ඉස්සල්ලාම එක්කෙනෙක් කතා කරලා කියලා දෙන්න. එතකොට ඕක කරන්න පුළුවන්. නිකන් බොරුවට නිකන් අර අපේ අයගේ තියෙන දේ එක තමයි. හිතේ දෙයක් තියාගන්නවා, සැලසුමක් නැහැ. ඉතින් ප්‍රශ්න ඊට පස්සේදී ඒවායින් හම්බ කරන්නේ අර වගේ මුදලාල්ලා. අර යන්ත්‍රය මතුරලා දෙන්නම් එනවා, මම මේ නූල පනලා දෙන්නම්, මේක කවපන් වරු තුනෙන් ප්‍රතිඵල. ඉතින් මාස තුනක් ගිහලා කතා කරත් කියයි පුතේ උඹ කිල්ලකට අහු වෙලා ආය පාරක් කරන්න එනවා, මෙහෙම ගානක් දාපන් පූජා භාණ්ඩවල විතරයි මං ආය කරන්න කියලා දාස් ගානක් කිල්ලාවේ. ඕකනේ ඇත්ත කතාව. ඒ වගේ දේවල් වලට පෙළඹෙන්න ඕනේ නැහැ. තමන් තුළ තමන් යම්කිසි පාලනයක් හදාගෙන ගනිමින් සැලසුම ක්‍රියාත්මක කරොත්. ඉතින් ඔයත් එක මේ ආදරය ප්‍රේමය සම්බන්ධයෙන් ඔය තරුණ වයස විවාහෙන්න ඉන්න වයසේ මේ කාලේ හොඳ විවාහ යෝග ටිකක් නම් තියෙනවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. එකපාර දෙක තුනක් රන් කරන්න යන්න එපා අපි කියන්නේ අපේ වචනේ. ඒ වගේ දේවල් අන්තිමට එකක්වත් නැති වෙන තත්ත්වයක් මේ කාලේ පොඩ්ඩක් ආකර්ෂණය වැඩියෙන් කියලා මම කියවනේ. ඔන්න දැන් පොඩ්ඩක් කොල්ලා පිරිමි කෙනෙක් නම් සිංහලග්න හිමි හොමන කොල්ලා දැන් පොඩ්ඩක් ඇඟපත වරන හදාගෙන පොඩ්ඩක් හැන්ස කොල්ලයි හැන්සම් ඉතින් කොල්ලට ආකර්ෂණ වැඩි. එහෙමයි කෙල්ල නම් පොඩ්ඩක් අමුතු ආකර්ෂණීය ලෙස ඇවිල්ලා අඳින පළඳිනේ විදිහ පොඩ්ඩක් වෙනස් කරලා කොණ්ඩේ ස්ටයිල් එක වෙනස් කරලා මූණ යනම්ම නම් ගාලා ඔන්න දැන් මේ කාලේ එහෙමනේ ගොඩක් සිංහලග්න හිමි. ඉතින් ඒ නිසා ආකර්ෂණය ටිකක් එනවා. හැබැයි මේ තුළ මේ කාල සීම තුළ ඇති වෙන සම්බන්ධ දීර්ඝකාලීන නැහැ දරුවෝ. ඇත්තම කතාව ඒක. අපි සම්බන්ධතාවයක් ඇති කරගන්නේ මේ දවස් දෙකෙන්
ඉවරයක් කරන්න මේ එහෙම ඇත්ත ඇති. අතිශයෙන් මේ අපි මේ විවාහයක් උදෙසාම කරන සම්බන්ධතාව තියෙන නැති. ඒ වගේ දෙයක් නිසා මේ කාල සීමාව තුළ ඒ දෙයට නම් උත්සාහ කරන්න යන්න එපා ලොකුවට. විශේෂයෙන්ම මේ මාසේ මුල් සති තුන වගේ කාල සීමාව තුළ. ඊයින් පස්සේ බලන්න මොකද මේ කාලේ ඔබට ඒ වගේ දේවල් වලට වඩා ඊට වඩා ඉලක්ක වලට යන්න හොඳම කාලයක් නිසා. මේ වෙලාව දැනටත් ආදර සම්බන්ධතාව පවත්වා යන්නට මම කිව්වේ අර ඩබල් ගේම් ට්‍රිපල් ගේම් ගහන්න යන්න එපා. මොකද හේතුව ඒවා නිසා අන්තිමට හොඳම දේත් නැති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා දැනට ඔබ ආදරවන්තයෙක් ආදරවන්තයන් නම් අවංකව කටයුතු කර යන්න. මේ තුල ඉතින් එහෙමෙන් පුංචි පුංචි දේවල් ඉතින් යද්දි ලස්සන දේවල් දකිද්දි ඇස් එහෙම යනවා. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. නමුත් ඒවත් එක්ක ඇස් ගියාට කමන්නේ. ආයෙ ගින්න ගන්න නවත්ත ගන්න එපා. හිත යන්න දෙන්න එපා. ඇස් විතරක් ගිහිලා තියාගත්තාම හොඳටම ඇතිනි. පැහැදිලිද මං කියන දේ? ඒ නිසා මේ බැඳීම ස්ථාවර කරගන්න පොඩ්ඩක් සංයමයෙන් කටයුතු කර යන්න. ඒ වගේම මේ විවාහයෙන් බලාපොරොත්තු විවාහයක් බලාපොරොත්තු ඉන්නන යෝජනා හදන වගේ වේ දේවල් කෙනෙක් හම්බෙයි කියලා බලාගෙන ඉන්නන මේ කාල සීමතුල හොයන අයට මේ කාලේ හොඳ ලස්සන ප්‍රියමනාප සහකාරියෝ සහකාරිය ලැබෙන කාලයක් මේ කාලේ. ඒක නිසා ඒ පැත්තෙනුත් යහපත්. මේක විවාහයෙන් කෙලවර කරගන්න නම් ඉවසීම කියන දේ හදිසියෙන් දුටු තැනින් ඇස් දෙක පිනවූ සැනින් ඒ දේවල් තෝරා ගන්න යන්න එපා. හිතත් පොඩ්ඩක් කතා කරලා බලන්න. එපමණයි ඉතින් අධ්‍යාපනය ගැන කතා කරොත් මේ කාල සීමාව තුළ විශේෂයෙන්ම මේ අධ්‍යාපනය ලබන දරු දැරියෝ නම් මේ මනස එකතනක තියාගන්න උත්සාහ කරන මේ එක එක සුකුරුත්තන් දේවල් පස්සේ දුවන්න උත්සාහ කරනවා. ඔබ අධ්‍යාපනය ලබන කාලේ අධ්‍යාපනය වැදගත්. මොකද මම හැමෝටම කියන මේ වෙලාව දෙමාපියෝ ගොඩක් අමාරුවෙන් ඔබට උගන්වන්නේ. මොකද වියහිදන් වෙනදට වගේ දෙගුණ තෙගුණ වෙලා. නමුත් ඒ දේවල් ඔබට නොදැනෙන්න ඔවුන් ඔබගෙන් බලාපොරොත්තු වෙන්නේ ඔබ හොඳින් අධ්‍යාපනය කරේ. මේකත් ඔවුන්ට ලාභයක් ප්‍රයෝජනක උදසානේ මේ ඔබ වෙනුවෙන්මයි. ඒ නිසා ඔබ වෙනුවෙන් මෙහෙම කැපකිරීම කරන දෙමාපිය වෙනුවෙන් හිතලා ඔය අනවශ්‍ය දේවල් පස්සේ ලස්සන ගෑල්නෝ පස්සේ හොඳ කඩවසම් කොල්ල පස්සේ දුවන්නේ නැතුව නැත්තම් ඔය ලෝකේ තියෙන සුකුරුත්තන් දේවල් පස්සේ දුවන්නේ නැතුව සෙල්ලමට වුණට වඩා දුවන්නේ නැතුව පොඩ්ඩක් අධ්‍යාපනයේ මුල් තැන දීලා කටයුතු කර යන්න. මේ தත්ත්වය නම් පොඩ්ඩක් පෙන්වන්න කරන අධ්‍යාපනයේ බාහිර දේවල් තුලින් කඩා කප්පල් වෙනවා නම් දරුවෝ සිංහ ලග්න හිමි දරුවෝ ඉන්න දෙමාපියෝ ඉන්නවා නම් සැලකිලිමත් වෙන දරුවෝ ගැන හොඳට හොයලා බලන්න. දරුවා කොහෙද පන්ති යනවා කියලා යන්නේ මොකද මොනවාද පාඩම් කරනවා කියලා කරන්නේ. මොකද මේ තාක්ෂණත් එක්ක දරුවන්ට ඔබට වංචා කිරීම හැකියාව දෙනවා. හැබැයි ඔබත් තාක්ෂණයට දෙනවා නම් ඒ තාක්ෂණය තුළ ඔබට වංචා නොකරන්න බැරි වෙන தත්වයට ඔබ ඔවුන් ගැන හොඳ සැලකිලිමත් වෙන්න දෙමාපියෝ අහන් ඉන්න. ඒ දේවල් ටික කරන් යන්න. වෙනත් ගැටලු කරතත් නැහැ. අසනීප තත්ත්වයන් ගැන කතා කරොත් නම් මේ කාල සීමාව තුළ සිංහ ලග්න හිමියන්ට පොඩ්ඩක් මේ කාලය ඔබට මේ නිදන්ගත අසනීප තත්ත්වයන් පොඩ්ඩක් උද්ගත වීම හැකියාව තියෙනවා. කදි රුධිර පීඩන ඉහළ යෑම ඒත් එක්කම කොන්ද ආශ්‍රිත සුෂුම්නාව ආශ්‍රිතව අසනීප තත්ත්වයන් නැතිවීම වැඩි හිඩ කඩක් පෙන්වම් කරනවා. ඒ වගේ කාරණා එක්කදී ඒ වගේ දේවල් මූලිකවම ඔබට දැනෙද්දිම ඒකට අවශ්‍ය කරන ප්‍රතිකාර වෛද්‍ය උපදෙස් පතන්න. එතකොට නියපොත්තෙන් කඩන්න පුළුවන් දේ කාලයක් ගිහිල්ලා පොරොවෙන් කපලවත් ඉවරයක් කරගන්න බැරි තත්ත්වයට පත් කරගන්න එපා. මොකද මේ නිදන්ගත රෝග කියන්නේ හරි භයානකයි. මුල් අවදියේදී දැනගත සුව කරන්න පුළුවන් නැත්නම් ජීවිත කාලෙන් සුව කිරීමක් නැත මේ බටහිර වෛද්‍ය ක්‍රමය තුල නම්. මෙහෙමයි අපේ හෙළ වෛද්‍ය ක්‍රමය තුල ඒවට ක්‍රමවේද තියෙනවා. නමුත් හරි කෙනා කවුද කියලා දැනගෙන මේවට අවශ්‍ය කරන උපදෙස් මාලාව පිළිපදගෙන යන්න ඔබට පුළුවන් මේ දේවල් සාර්ථකභාවයට අත් කරගන්න. ඒත් එක්කම අපි දැන් කතා කරමු මේ කාලය තුල ඔබට මේවට මේ කරන්න පුළුවන්. මං කියවන මේ මාසය ඔබගේ පුද්දලික කේන්ද්‍ර සටන් වල හොයවා ලග්නයට හොයවා සුබ වුණත් අසුබ වුණත් සුබ සහ අසුබ මිශ්‍ර බල වුණත් සියල්ල සුබ කරගන්න විදිහ මම කියනවා කියලා. මම මේක හැමදාම කියනවා. නමුත් මේක ඒ තරම් වටිනවා. ඒකයි මම මේ කියන්නේ. ඔබ උදෑසන අවදි වුණු ගමන් රාත්‍රී නින්දර පෙර සූර්ය පිරිත චන්ද්‍ර පිරිත කන්ද පිරිත මෝර පිරිත ඔය පිරිත් හතර ශ්‍රවණය කරන්න සජ්ජායනය කරන්න පුළුවන් සජ්ජායනය කරන්න. මේකට මේ පැය භාගයක්වත් වෙන්න හරි කෙටි පිරිත් මේ පිරිත් ටික ඔබ උදෑසන අවදින ගමන් ඔබ ඉන්න ඇඳේම මේ මම මේකේ ලින්ක් මේ පිරිත් වල ලින්ක් මම කියන්නම් මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න කියලා ඔබට හොයාගන්න අමාරු නම් ඒකට ගිහිල්ලා ඒව ශ්‍රවණය කරන්න. දන්නවනම් සජ්ජායනය කරන්න මෙතනදී මේ ඇඳ උඩ ඉඳන් කරා කියලා මෙතනදී අපේ චේතනාව කියන දේ තමයි වැදගත්. මෙතන වෙන කිසිම දෙයක් නැහැ. ඔබ හොඳ යහපත් චේතනාවෙන් භාවනාවක් කරගෙන ඇඳ උඩ ඉඳන් මේ ෆෝන් එකෙන් හරි මේක ප්ලේ කරගෙන ආන ගමන් ශ්‍රවණය කරන්න සජ්ජායනය කරන්න. ඒ තුළ ඔබට දැනේවි හිතා ගන්න බැරි දේවල්. ඔබ මේ පරාජය පෙනිපෙනි ඔබ ජයග්‍රහණය ලබාවේ. ඔබට අනතුරක් පෙනිපෙනි අනතුරු පේන තැන්වලදී ඔබ ආරක්ෂා වේවි.
ඔබට හිතාගන්න බැරි සාර්ථකත්වයක් ලැබේවි. අසාර්ථක වෙනවා කියලා හිතපු තැන්වලදී ඔබ සාර්ථක වෙවි. ඒක මහා පුදුමාකාර දෙයක්. මම කියලා වැඩක් නැහැ. ඔබ අත්දැකලා බලන්න. මමත් මගේ අත්දැකීමෙන් කියන්නේ ඒ වගේම මේ දැන් මාස ගාන කවුරුදු ගානක් කියලා ඒක කරලා සාර්ථකත්වය අපිත් එක්ක බෙදාගත්ත බහුතරයක් පිරිස ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඉන්නවා. ඔවුන් මේ කමෙන්ට් වලත් දාලා ඇති පහුගිය වීඩියෝ ගිහින් බලන්න. ඒ අතිශයම සාර්ථකයි. ඔබත් ඒ අත්දකින්න. ඒත් එක්කම මේ වෙලාවේ ගොඩාක් අඩ දෙන ගැටලුකාරී තත්ත්වය මේ රට තුළ තියෙන ආර්ථික පීඩනයේ දේශපාලන තත්ත්වයන් සහ ඔය සියලු ගැටලුකාරී තත්ත්වයන් එක්ක මේ මානසිකව ගොඩාක් දුර මිනිස්සු වැටලානේ. මේ හැම දෙයකම මිනිසුන්ට අසාර්ථකවට ප්‍රධාන හේතු වෙන්නේ මේ මානසික කඩාවැටීම. එහෙමනම් ඔය මේ සත්බුදු වන්දනාව කියන දේ කරන්න. ඒ මොකද මම ඒකේ ලින්ක් එකක් දාන්නම් ඔන්න. ඒකේ ලින්ක් එකක් දාන්න කියන්න. ඔබ ඒක ශ්‍රවණය කරන ඒ තියෙන ගාථා ටික ඒ ටික කරන්න. ඔබේ ආගමික වතාවත් කරන උදෑසන පහන පත්තු කරන වෙලාවට ඔබට හිතා ගන්න බැරි නිදහසක් මනසට දැනේවි. කමෙන්ට්ස් වල ගිහින් බලන්න ගොඩ දෙනෙක් කියලා ඇති. අප දැනෙච්ච දේ මේ සත්බුදු වන්දනා ලින්ක් එක තියෙනවා. ලින්ක් එක ගිහිල්ලා බලන්න. ඒකේ තියෙන කමෙන්ට්ස් කන්දරාව ඒවල තියෙන මිනිස්සු කොච්චර මානසික නිදහසක් අත් විඳිනවා කියලා. මෙන්න ආගම දහම කියන එකේ වැදගත්කම ඒකයි. සමහරු කියන අර ආගම් බොරු, මේ ආගම් බොරු, අපේ ආගම තමයි හරි කියලා. මම කියන්නේ ඒක නෙමෙයි. මොන ආගම බොරු වුණත් මොන ආගම හරි වුණත් ඒ තුල මනසට ලැබෙන දායකත්වය වැදගත්. අර විකෘති කරගත්තු දේවල් හැර දහමක් තුල තියෙන ආගමට එහාගේ ධර්මය තුල තියෙන හැම ධර්මෙම තියෙන යහපත. ඒ ඔබගේ හිතේ මාර ශාන්තියක් මාර්ගගෙන වචන මම පාවිච්චි කරගෙන හිතාගන්න බැරි ශාන්තියක් අත් කර දෙවි. ඒක නිසා ඒ සත්බුදු වන්දනාව කියන දෙත් හොඳට බලන්න. ඒ ගැන හොයලා බලලා ඒක කරන්න. අනිත් පැත්තෙන් මම ගොඩාක් ව්‍යාපාරික ස්ථානවල නිවෙස් වල දැකලා තියෙනවා, ඇහිලා තියෙනවා මට. ඔය ස්පීකර් එකක් හයි කරලා නිතර ඔය දේව මන්ත්‍ර නම්මන දානවා සාර්ථකත්වය උදෙසා කියලා. ඒක මම වරදක් කියලා කියන්නේ නැහැ. මම ඒක අනුමත කරන්නවත් මම ඒ ගැන එච්චර අත්හදා බලන්නේ නැහැ. මම ඒ ගැන නොදන්න දෙයක්. මම මේ සියල්ල පරේක්ෂණාත්මක ඔබට කියන දෙයන්නේ. මම අත්හදා බලලා අතිශයම සාර්ථක බලගතුම දෙයක් කියන්නේ. ඔබ ධම්මචක්කම් පවත්වන සූත්‍රය ওই විදිහට ඔබේ ව්‍යාපාර ස්ථාන, ඔබේ නිවසේ, ඔබ ඉන්න තැන හැකිනම් නිතර ඇහෙන්න සලස්සලා තියන්න. ඔබට අවධානය යොමු නොවනට කමන්නේ. හිතා ගන්න බැරි මහා පුදුමාකාර දෙයක් සිද්ධ වෙවි. හැම දෙයක්ම යහපත් ලෙස සිදු වෙවි. ඔබ කරලා බලන්න. ඒකත් අත්දැකීමෙන් ගොඩාක් දෙනෙක් දන්න කාරණාවක්. පැහැදිලි. ඉතින් ඔය කාරණා ටික සිංහ ලග්නෙමිය කරා යන්න. අනිත් පැත්තෙන් ගත්තාම මේ මාසයේ ආරම්භය මම කිව්ව සැලසුමක් අනුව කටයුතු කරනවා නම් අන්න ඒකට ඔබට මම තරමක් දුරට තව උත්තේජනයක් දෙන්න. ඔබ මාසයේ පළවෙනිදට ආරම්භයේදී මේ වැඩසටහන සමාන මාසයේ පළවෙනිද පහ වෙලා තිබ්බොත් ඊට පහුවෙන්ද ඔබ අහන දවසට පහුවෙන්ද හරි කරලා ඊළඟ මාසෙ නම් පළවෙනිද කරන්න මේක. ඔබ ඉන්න රට නගරය මේ අන්තර්ජාලය හරහා හෙව්වහම ඒ පළවෙනිද ඔබට සූර්ය උදා වෙන වෙලාව දැනගත. ඒ මාසයේ අලුත් හිරු උදාව කව කීරද වෙන්නේ කියලා කොහොමත් අලුයම 6ට ආසන්න වෙලාවක් වෙන 6ට පැය භාගයක් කලින් හෝ පැය භාගයක් අතර ගැනි. ඒ අතර කාල පරස්සය තුළ තමයි ඔබ සිද්ධ වෙන්නේ. එහෙනම් ඔබ ඒ වෙලාව දැනගෙන ඊට කලින් පැයකට එකමන කලින් අවදි වෙලා මුලින්ම ඔබ හොඳට නාල පිරිසිදු වෙන්න. ඊට පස්සේ ගෙදර ලිප දල්වන්න. ලිප දල්වලා ඒක දර ලිපක් පොල් කටුංගුරු ලිපක් වෙනවනේ වඩා හොඳයි. දැන් ගොඩක් ගෙවල් තියෙනවනේ. නැති අය විදේශගතලා ඉන්නවා ගෑස් ලිප හරි කමන්නේ නැහැ. සුදු කිරිබතක් සකස් කරගන්න. ඒක ඔබ කරන්නම අවශ්‍ය නැහැ. ගෙදර වෙන කෙනෙක් හරි වැඩේ කියලා කරලා ඊට පස්සේ ඔබ ඇවිල්ලා බුදු පහන දල්වන්න. බුදු පහන දල්වලා මල් පූජා කරලා ඒ සියල්ල කරලා අර කිරිබත මීපැණි සමග අනුභව කරන්න. මීපැණි හොයාගන්න බැ නම් පැරස දෙයක් එක්ක කමන්නේ නැහැ. අනුභව කරලා පොඩ්ඩක් හරි ඔබ මේසයක් ගාව වාඩි වෙලා කොලයක් කරන් ලියන්න. මේ මාසයේ සැප්තැම්බර් මාසයේ කියමු. මේ සැප්තැම්බර් මාසය සඳහා ඔබට අවශ්‍ය කරන වියදම් ආහාර පාන, ඇඳුම් පැළඳුම්, සෞඛ්‍ය, ගමනාගමනය ඔහොම දාලා ඉතිරි කර සඳහා පොඩි ගාණක් හරි දාන්න. දාලා මේ සියල්ල එකතු කරාම ඔබට එනවා දල අදහසක්. මේ මාසය තුළ මට වියදම් කරන්න, මට මේ වියදම් කරන්න මේ මුදල අවශ්‍ය වෙනවා. එහෙනම් මං එය ඉපේ යුතුමයි. හරි. ඊට පස්සේ ඔබ අර සූර්ය උදා වෙන වෙලාව තියෙන්නේ. දැන් ඔබ දැනගෙන ඉන්නේ ඒ දාට එළියට ගිහිල්ලා නැගෙනහිර දිසාව බලාගෙන එළියට යන්න බැයි නම් ඔබ ෆ්ලැට් වල ඉන්නනම් කමන්නේ ඉන්න තැන හරි කමන්නේ. නැගෙනහිර දිසාව බලාගෙන සූර්ය එළියන පැත්ත පොඩ්ඩක් බලාගෙන සූර්ය දෙවියන්ට නමස්කාර කරන මුලින්ම මම හැම මේ පහුගිය වීඩියෝ හැම එකෙම කියලා දුන්න මේ සූර්යයන්ට දෙවියෝ කියලා හඳුන්වීමේ කිසිම විද්‍යාත්මක ගැටලුවක් නැහැ. විද්‍යාත්මකව ඒක සාධාරණයි. ඒ වගේම ඒක මිත්‍යාවක් නැහැ කියලා. ඒක දැන් මම කියන්න යන්නේ කියන ගියොත් මේක තවත් දීර්ඝ වෙනින්ද මේ වැඩසටහන. ඒක නිසා ඒක ඔබ හිතන්න එපා. මම වෙන දවසක ඔක් කියලා දෙන්නම්. ඉතින් සූර්ය දෙවියන්ට නමස්කාර කරලා ඔබ S2 වාගෙන ප්‍රාර්ථනාවක් අදිෂ්ඨානයක් කරන්න.
මේ සූරදේවියෝ තමයි මේ සූරදේවයන් කිරණ පද්ධතිය මත තමයි මේ ලෝකය රඳාපවතින්නේ. මේ සියලු දේ අපිට ලැබෙන ආහාර ගස් වලින් ගෙඩිය සියලු නිෂ්පාදනය සිද්ධ වෙන්නේ මේ සූර්ය කිරණෙන් ක්‍රියාවලිය තුල. එහෙමනම් ඒ තුල මට මේ වගේ මුදලක් මේ මාසෙට දල වශයෙන් අවශ්‍ය වෙලා තියෙනවා කරන්න. එහෙනම් මම මේ කරන කියන සාධාරණ රැකියා ව්‍යාපාර ආදායම් මාර්ග තුලින් මට මේ දේ උපයා ගන්න ලැබේවා. මට මේ එන බාධාව ලසනීප ගැටලු බාධාකාරී තත්ත්වයන් ඒ සියල්ලංගෙම මිදීම ලැබීලා මට මේ මගේ ඉලක්කයට යන්න ලැබේවා. මාද ඇතුළු මාගේ නිවස සියලු දෙනාගේම නිරෝගීකම ප්‍රාර්ථනා කරන. ඒත් එක්ක මේ ලෝකය තුළ ඉන්න අයගේ හැම දෙනාගේම මානසික පීඩා දුරු කරලා බඩගින නිවන්න මේ සූර්ය දෙවියන්ගේ කිරණ පද්ධතිය හැකි වේවා කියලා මේ යහපත් ප්‍රාර්ථනාවක් අදිෂ්ඨානයක් මේ විශ්වර මුදාහරින්නේ මාසේ අලුත් හිරු උදා වෙන වෙලාවේ. ඒක හරි බලගත් මේ විශ්ව ශක්තිය තුළ කරන්න බැරි දෙයක් නැහැ. අපි ඒ ගැන පස්සේ කතා විශ්ව ශක්තිය ගැන කතා කරොත් පැය දවසක් මදි කතා කරන්න. දෙහින්ද විශ්ව ශක්තිය ආශිර්වාදය තුළ අපි කරමු මේ දෙකේ මේ දේ. අපිට පුළුවන් ජයග්‍රහණ ඔය දේ කරලා බලලා ඔය දේ කරලා ඔබගේ දෛනික කටයුතුම නිරත වෙන්න හැමදාම. ඒත් එක්කම අපි මේ අපිට මේ වෙලා තියෙන හැම දෙයකම අපි පෙර කරපු කුසල් අකුසල් බලපාන කියලා අපි දන්නවනේ. ඒක පිළිගන්න ඕනේ ඕනම දහමක් තුළ. එහෙමනම් අපි මොකද්ද කරන්න ඕනේ? අපි එහෙනම් මේ අකුසල් කියන දේවල් අපි කොහොමද ගෙවන්න ඕනේ? ඒවා අපිට මගහැරලා යන්න බෑ. එහෙමනම් මේ මර්ධන ක්‍රියා වගේ දේවල් තුලින් අපිට පුළුවන් මේ තියෙන දෝෂකාරී තත්ත්වයන් නැති කරගන්න. අපිට මේ පින් කරන්න කියලා කියන්නේ කුසල් වඩන්න කියලා. නමුත් අපි ගිහිල්ලා කරන්නේ ලක්ෂ ගණන් වියදම් කරලා පින් ලෝකෙට පේන්න කරනවානේ. ඒ වගේ දේවල් කරන්න අවශ්‍ය නැහැ. මේ සුළු දෙයකින් පුළුවන් ඒ ලක්ෂ ගණන් කෝටි ගණන් වියදම් කරලා තොඩ යහපත් දෙයක් කරන්න. ඔබ මාසෙට එක දවසක් දෙතුන් වතාවක් පුළුවන් නම් කිසි ගැටලුවක් නැහැ. නමුත් ඒ අවම වශයෙන් එක වේලක් නිරාහාරව ඉන්න. බඩගින්න ඔබ දරා ගන්න ඕන. ඔබට බඩගින්න දැනෙන්න හරි අමාරුයි. ඒ වුණාට ඉන්න. දවසක් එක වේලක් නොකා හිටියකල මැරෙන්නේ නැහැ. ඒක නිසා ඔබ ඒ බඩගින්න වතුර ටිකක් විතරක් බීලා දරාගෙන ඉන්න ඕන. ඔබට දැනෙනවා නම් අකුසල් ඔබ ගෙවන්න එපා. අන්න එතකොට ඒ බඩගින්න දැනෙනවා. හැබැයි ඔබ කුසලයක් වෙන්නේ නම් ඔබ ඒ ආහාර වේල කන නැති කෙනෙක් වෙනුවෙන් දීලා එයාගේ බඩගින්න නිවන්න. එතකොට එයාගේ වේදනාව ඔබට එක වේලකට අරන් ඒ වේදනාව නිවනවා. ඕක හිතා ගන්න බැරි මහා ආනිසංස ලැබෙන කටයුත්ත. ඔබ ඒක කරලා බලන්නකෝ. මේක මාත්‍රා කියවත් දැනෙන්න ඕන. ඔබට දැනෙන්න ඕන. එතකොට එතන ඔබගේ අකුසල් ගෙවෙනවා. ඔබ අර දීම තුල ඔබට කුසල් වැඩෙනවා. ඒ තුල මේක ටික ටික දවසක් කරන් යද්දී ඔබට තේරෙවි ඔබගේ හිතර තියෙන ශාන්තිය වගේම හිතර ලැබෙන සැනසීම වගේම අනිත් අනිත් පැතිලත් ඔබට ලැබෙන සාර්ථකත්වය. මේ අත්දැකීමෙන් කියන කාරණම මම හිතන ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ ගැන කතා වෙනවා. ඒ ගැන සාර්ථකභාවය කියන ඔබත් කරලා බලන්න. මේක සාර්ථකයි. එක වේලයි හැකිනම් දෙතුන් වතාවක් කරත් කිසි ගැටලුවක් නැහැ. සරල දෙයක්නේ. බොරුවට මේ ලක්ෂ ගණන් අපලවලට කී කිය මැණික් දානවා. මැණික් පළඳින්නේ නැහැ. බොරුනේ. අපලවලට මැණික් දාන්නේම රටක් තියෙන දේ ඔක්කොම දන්නේ නැති මිනිස්සු තමයි බුදලා අල්ල කරන්නේ. යంత్ర මන්ත්‍ර කී කිය ලක්ෂ ගණන් නැහැ. එහෙම ඕනේ මේ වගේ සුළු දෙයක් කරන්න. අසරණ දරුවන් වෙන ඉගෙන ගන්න බැරුව ඉන්න මේලේ අසරණ ලයින දරුවෝ වෙන යම් දෙයක් කරන්න. නැත්තම් මිනිස්සුකට ගොඩෙන්න ජීවිතය උදව් කරන්න. වචනින් හරි ගමන් නැහැ. ඒ තුල ඔබට සාර්ථකභාවයත් වේවි. ඒ වගේම සෙනසුරාදා දිනවල අඟහරුවාදා දිනවල නිර්මාංශන උත්සාහ කරන්න. කිතුණු අය විශේෂයෙන්ම ඔබ ඉරිදා දිනයන්හි ඔබගේ දිව්‍ය පූජාවට සහභාගී වෙනවනේ. ඊට අමතරව ඔබ අනිවාර්යයෙන්ම කුරුසයාගේ, ඒ කියන්නේ අපි කියන්නේ මේ ශ්‍රී කුරුසේ ප්‍රාර්ථනාව උච්චාරණය කරන්න හැමදාම. පුළුවන් නම් ඉරිදා වලට අනිවාර්යයෙන්ම පුරුද්දක් කරගන්න එක. ගල්ලෙනේ ආඥාව කරන්න. අනිත් පැත්තෙන් ගත්තහම ඔබ මේ දිනය බ්‍රහස්පතිදා දිනයන් වල නිර්මාංශ වෙලා රාත්‍රී එක්වරු ශීලයේ රකින්න ගමන් රාත්‍රී 11-12 අතර ශුද්ධ පෑ පවත්වන්න ඔබට සාර්ථක වෙන්න පුළුවන්. මේ සියලු දේ අදිෂ්ඨානේ ඔබගේ මනස තුල ක්‍රියාත්මක වෙන සිතවිල්ලයි බලපාන. එහෙනම් ඔබට සිංහ ලග්න හිමි ඔබට මේ මාසේ සාර්ථකත්වයේ ස්ථිරයි මම මේ කියපු දේට රැකගරොත්. ඉතින් තව දෙයක් කියනවා මම මේ ඉතා කාර්යබහුල පරිසරයක ඉන්නේ මේ අවට සද්ද බද්ද ඇහෙනවා ඇති හිමින් ඒවට වෙනවනම් ඒ බාධා වලට සමාව ඉල්ලනවා. මොකද මමත් අධික ලෙස කාර්යබහුල සහ පුංචි පුංචි අසනීපතත්වයෙන් පෙළ නිසා අමාරුවෙන් මම මේ වැඩසටහන ඔබට කරන්න. නමුත් ඒක මගේ ඒකත් මගේ අදිෂ්ඨානය. මම අනිවාර්යයෙන්ම ඔබ වෙත ඒ දේ කරනවා කොහොම හරි අමාරුවෙන් හරි. ඒදී පුංචි පුංචි දේවල් ලේඛ වචන පැටලෙන තත්වයන් ඒ වගේ දේවල් ටික කාලය දීර්ඝයි කියලා සමහරව බණී. මම ඒ කාලය දීර්ඝ වෙන හේතුව ඔබ දන්නවා. ඉතින් ඒ හැම වැරද්දරම සමාව ඉල්ලනවා. අනිත් එක මං කවදක්වත් ඔබේ මුදල් අරන් කේන්ද්‍ර බලන්නේ නැහැ. මම ඒ දේ කරන්නේ නැහැ. මං කාගේවත් මුදල් ඉල්ලලා නැහැ.
කාගේවත් මේ අඩුතර මේ YouTube එකෙන් මම කිසිම මුදලක් ගන්නෑ. මේ සියල්ල මගේ ආත්ම තෘප්ති උදෙසා විතරයි කරන්නේ. ඒක නිසා අර විවේචන කියන දේවල් ඒ පැත්තෙන් මට අදාළ වෙන්නේ නැත. ඒක නිසා මේ තව දෙයක් කාරණාවක් කියනවා. මේ මේ මගේ ලග්න පලාපල අතුරතුර එක එක ජ්‍යොතිෂවේදීන්ගේ අංක දාලා තියෙන කමෙන්ට්ස් වල මම තමයි ඒ කියලා හැංගෙන පරිදි ඔබ එහෙම අහුවෙන්න එපා. ඒවට රැවටෙන්න එපා. මම කිසිම ආකාරයෙන් කාගත් පුද්ගලිකයන් සටන් පරීක්ෂා කරන්නේ නැහැ. මගේ නම්බර දාලත් නැහැ. ඒ වගේ වැඩ කරන්න එපා කියලාත් ඒගොල්ලන් ඉල්ලා සිටිනවා. සමහරු හොඳටම පැහැදිලි ජ්‍යොතිෂවේදීන්ගේ මේවල හරි හොඳ කමෙන්ට්ස් දාන ඔබ තමා මේ උතුම්ම කෙනා කියලා දාන කමෙන්ට්ස් දාන අය සමහරක් කියලා මගේ එකේ කුණුහපේ මට බැලලා දෙන. ඒතර පැහැදිලි කවුද ඒව කරන්න කියලා. ඒව මට අදාළ නැහැ. මොකද මන් දන්නවා මිනිස්සු හදවතින් මට කියලා තියෙන දේවල් ඒ ප්‍රමාණවත්. සමාවෙන්ද ඒ පොඩි කාලයක් හරි ඒ දේවල් කියවන්න ගත්තට එහෙනම් මේ සැප්තැම්බර් මාසයේ සිංහ ලග්නයේ ඔබට සාර්ථකත්වයෙන් සාර්ථකත්වයක් වේවා. නිරෝගී සම්පන්නිය උදා වේවා. තෙරුවන් සරණයි.